දෘඩතාවෙන් අධිකතම දේ තමයි මේ ලෝකේ දියමන්. ඝනත්වය කියලා කියන්නේ ඒකක පරිමාවක ස්කන්ධය. ආහන්‍යතාවය සහ තන්‍යතාවය කියන ගුණ දෙකම පෙන්වන්නේ ලෝහ. රෝස මලක් ගත්තම අපිට සුවඳක් එනවනේ. සුවඳක් තියෙනවනේ. ඒ සුවඳෙන්නේ ඒක තියෙන වාෂ්පශීලී සංයෝග. වාෂ්පශීලී අංශු තියෙනවා. ඕවා අපේ නහය අස්සෙන් යනවා. අන්න පරිමාව වැඩි කරගෙන අවකාශය ගන්න ඉඩ ප්‍රමාණය වැඩි කරගෙන. හැබැයි ස්කන්ධය වෙනස් කර ගන්නවද? නෑ. තින් ඇල්ලුවාම අතට දැන්න ගතිය. ද්‍රවාංකය කියලා කියන්නේ ඝනය ද්‍රවයක් බවට පත් වෙන උෂ්ණත්වය. මොකක්ද දිස්නේ කියන්නේ? ලියන්න ඕනේ නෑ, නිකන් මතක් කරගෙන යන්න. ද්‍රව්‍ය මතට වැටෙන ආලෝකය නිසා දිලිසුමක් ඇති වෙයි. ද්‍රව්‍ය මතට ලැබෙන ආලෝකය නිසා අන්න දිලිසෙනවා. දිලිසෙනවා. ඒ තමයි දිස්නේ කියන්නේ. දෘඩතාවය කියලා කියන්නේ හයිය. දෘඩතාවෙන් අධිකතම දේ තමයි මේ ලෝකේ දියමන්ති. දියමන්ති. ඒ කියන්නේ ගෙවි යාමට, සීරී යාමට ඔරොත්තු දෙනවා. ඔරොත්තු දෙනවා. මේ තියෙන ගෙවි යාමට, සීරී යාමට එරෙහිව ද්‍රව්‍ය සතු ප්‍රතිරෝධී ගුණය. අපි හඳුන්වනවා දෘඩතාවය කියලා. ඊළඟ මොනවද තියෙන්නේ? බංගුර බව. දැන් බංගුර බව කියන එක තියෙන්නේ අලෝහවලට. අලෝහවලට තියෙන්නේ. ඒ කියන්නේ මිටියක් වගේ දෙයකින් තැලුවට පස්සේ, මිටියකින් ඕන්නෙත් නැහැ. මේ කුඩා බලයක් යොදලා තැලුවට පස්සේ කුඩු බවට පත් වෙනවා. අන්න ඒ අන්තිම වචනේ මාර වැදගත්. කුඩු බව තැලුවම කුඩු බවට පත් වෙනවා. ඒ තමයි බංගුර බව. මේ බලයක් යෙදුව විට කුඩු වී යෑමට හෝ බිඳී යෑමට ලක් වෙන වීදුරු නේ වගේ දේවල්. අඟුරු වගේ දේවල්. යන තාපසන්නායකතාව. තාපසන්නායකතාවය කියලා කියන්නේ තාපය ගමන් කරන්න පුළුවන්ද බැරිද කියන. ද්‍රව්‍ය තුලින් තාපය ගමන් කිරීමට ඇති හැකියාව. විද්‍යුත් සන්නායකතාවය කියලා කියන්නේ විදුලිය ගමන් කරන්න පුළුවන්ද බැරිද කියන එක. නේ? ද්‍රව්‍ය තුලින් විදුලිය ගමන් කිරීමට ඇති හැකියාව. මේ ඔක්කොම භෞතික ගුණ. හරි? ඊළඟ රැවුදෙන හාන්. ඔයාගේ ඔය මේ මොනවාද කවකටු පෙට්ටියක් නේ? පෙන්සිල් බොක්සයක් එහෙම හදලා තියෙනවා නම් යකඩ වලින් හරි ලෝහයකින් හරි ඕක බිමට වැටනම රැව් දෙනවනේ. පන්තියේ හැමෝම බලනවා ඒක දිහා. බලනවා ඒ පැත්ත දිහා බලනවනේ. එනහන රැව් දෙන හඬ ලෝහවලට තියෙන්නේ. වස්තුවක් හා ගැටෙන විට ටික වෙලාවක් පවතින හඬ හඬක් සහිත වීම. ගාන්ටාරේ පන්සලි නේ. ටාන් 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 ගාල ගැවුවම නිකන් ටිකක් දෙදරනවා වගේ නේ. ටික වෙලාවක් තියෙන්නේ. ආනේ රැව් දෙන හඬ තියෙන්නේ ලෝහවල. ඊළඟ වර්ණය. එක එක දේවල් ඉතින් එක එක පාටයි නේ. ද්‍රව්‍ය සත්ව පවත්නා පැහැය නේ. එක එක පාටයි. ඊළඟ ප්‍රත්‍යස්තතාව. ප්‍රත්‍යස්තාව ඇදෙන සුළු බව. ඇදෙන සුළු බව බලයක් යොදා ඇදීමේදී ඇදෙන සුළු වීම හා නැවත බලය නිදාස් කර විට පළමු තත්වයට පත් වීම. රබර් රබර් නේ. ප්‍රත්‍යස්තාවයට හොඳම උදාහරණය. හොඳයි. ඊළඟට ඝනත්වය කියන සාධකයක් පදාර්ථයේ සතු ගුණාංගයක් වෙනවා. ඝනත්වය දැන් ඒ කියන්නේ ඝනත්වය කියන එක ද්‍රවයකට වේවා වායුවකට වේවා ඝනයකට ඕනෙකට පොදුයි. ඝනත්වය කියලා කියන්නේ ඒකක පරිමාවක ස්කන්ධය. මේ ඝනත්වය කියන එක අපිට 9 10 11 පන්ති වලදී නියමට අහු වෙනවා. 9 පන්තියේ වෙනම පාඩමක්ම තියෙනවා ඝනත්වයේ. හරි. එතකොට අපි ලොකුවට මේ ගැන සාකච්ඡා කරමු. දැන් ඒකක පරිමාවක ස්කන්ධය කියන එකත් ඔයාට ඒ තරම් තේරෙන්නේ නැහැ. ඝනත්වය කියලා කියන්නේ පුතේ ස්කන්ධය බෙදෙනවා පරිමාවෙන්. ඔක තමයි ඝනත්වය කියලා කියන්නේ. එහෙම නැත්නම් වචනේ අර්ථය මේ වාක්‍යයක් විදිහට කිව්වොත් ඒකක පරිමාවක ස්කන්ධය. හරි. 9 පන්තිර ගියාම ලොකුවට සාකච්ඡා කරමු. වෙනම ඒකකයක්ම තියෙනවා ඝනත්වයේ කියන්නේ. ආහන්‍යතාවය සහ තන්‍යතාවය කියන ගුණ දෙකම පෙන්වන්නේ ලෝහ. ලෝහ. ආහන්‍යතාවය කියලා කියන්නේ තලලා තහඩු කරන්න පුළුවන් ද කියන්නේ. තලලා 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 මිටියක් වගේ දෙයකින් තහඩුවක් කරන්න පුළුවන්. අන්න ආහන්‍යතාවය. තලලා මිටියක් වගේ දෙයකින් තලලා තලලා කම්බියක් වගේ කරන්න පුළුවන් අපි කියනවා ඔයා තන්‍යතාවය පෙන්වනවානේ කියලා. හරි? එහෙනම් තලලා කුඩු වීමකට ලක් නොවි තහඩුවක් මෙන් තැලිය හැකි වීම ආහන්‍යතාවය. තන්‍යතාවය කියලා කියන්නේ නොකැඩී පවතින කම්බියක් මෙන් ඇදීමට ඇති හැකියාව. මේක සරලව මෙහෙම මතක තියාගන්නකෝ. ආහන්‍යතාවය කියලා කියන්නේ මිටියක් වගේ දෙයකින් තලලා තහඩුවක් බවට පත් කරන්න පුළුවන් නම්. මිටියක් වගේ දෙයකින් තලලා කම්බියක් බවට පත් කරන්න පුළුවන් නම් අන්න තන්‍යතාවය. අන්න තන්‍යතාවය. 11ක් කිව්වා. 12 වෙනි ගන්ධය. ගඳ සුවඳනේ. පදාර්ථයේ සතුව තියෙන ගුණ මෙයා ගඳද සුවඳද කියන එකනේ. හරි. ද්‍රව්‍ය වාෂ්පශීලී බව නිසා නාසයට දැනෙන සංවේදනය. වාෂ්පශීලී බව කියලා කියන්නේ පුතේ දැන් සරල උදාහරණයක් ගත්තොත් දැන් පිච්ච මලක්, රෝස මලක් ගත්තම අපිට සුවඳක් එනවනේ. සුවඳක් තියෙනවනේ. ඒ සුවඳෙන්නේ ඒක තියෙන වාෂ්පශීලී සංයෝග. වාෂ්පශීලී අංශු තියෙනවා. ඕවා අපේ නහය අස්සෙන් යනවා. නහය අස්සේ තියෙනවා මේ ගඳ සුවඳ හඳුනා ගන්න සංවේදක තියෙනවා. ඇන්ටනා වගේ තියෙනවා.
ජාතිය. ආන් ඒ වගේ මේක ගඳයිද සුවඳයිද කියලා අපි හඳුනා ගන්නවා. දැන් මට උතෙන්දි තව දෙයක් මතක් වෙනවා. මේ වායු පදාර්ථයේ අසන්ත ස්වභාවයත් එතනින් පැහැදිලි වෙනවා. ඇයි? දැන් ඔයාගේ නාසයට මේ වාෂ්පශීලී අංශු එන්න සෙන්ට් එකක් ගැන හිතන්න. සෙන්ට් එකේ අංශු එන්න වාතය තුල හිඩැස් තියෙන්න බෑ. ආන්න හිඩැස් වලින් එනවා නයා වගේ පහු කරගෙන නහයස්සට. අන්නනේ දැන් මලක සුවඳ දැනෙන එක සුවඳ විලවුන් සුවඳ දැනෙන එක අපිට කියන්න පුළුවන් ඒක වෙන්නේ වායු පදාර්ථයේ අසන්ත ස්වභාවය නිසා කිය. හරි මතක තියාගන්න. හොඳයි. ඊළඟ එක ප්‍රසාරණතාව අපි කතා කරා මේ පිළිබඳ. උෂ්ණත්වය ඉහළ යාමදී ස්කන්ධය වෙනසකට ලක් නොවි වස්තුවේ පරිමාවයේ සිදුවන වැඩිම. ආ මෙතන ලස්සනයි පුතේ මේ වචනේ. මේ බලන්න ස්කන්ධය වෙනසකට ලක් නොවි ග්‍රෑම් දෙකක ඇණයක් තියෙනවා. ග්‍රෑම් දෙකක ඇණයක් තියෙනවා. මේ ග්‍රෑම් දෙකේ ඇණය රත් කරනවා. රත් කරනවා. හරි. රත් කරාම ග්‍රෑම් දෙකම තමයි ස්කන්ධය වෙනස් වෙන්නේ. හැබැයි එයා ඉස්සෙල්ලා සෙන්ටිමීටර් 1යි තිබ්බේ. දැන් සෙන්ටිමීටර් 1.2ක් වෙලා. හරි. ඒ ඇණේ සෙන්ටිමීටර් 1.2ක් වෙලා. අන්න පරිමාව වැඩි කරගෙන අවකාශය ගන්න ඉඩ ප්‍රමාණය වැඩි කරගෙන. හැබැයි ස්කන්ධය වෙනස් කර ගන්නවද? නැහැ. ස්කන්ධය වෙනස් වෙන්නේ නැහැ. ස්කන්ධය වෙනස් වෙන්නේ නැහැ. මතක තියාගන්න. ඊළඟ වයනේ. වයනේ කියලා කියන්නේ අතට දැනෙන ගතිය. අතින් ඇල්ලුවාම අතට දැනෙන ගතිය. එහෙම ගති දෙකක් තියෙනවා. එකක් රළු අනිත් එක සිනිඳු. නේ? දැන් උදාහරණයක් අපි වැලි කඩදාසියක් ඇල්ලුවාම රළුයි. ගල් කැටයක් ඇල්ලුවාම රළුයි. හැබැයි ඔයාගේ මූණ අල්ලලා බැලුවාම සිනිඳුයි. නේ? දැන් මගේ මූණ ඇල්ලුවාම නම් සිනිඳු නෑ. මේ රවුල තියෙන නිසා හරි. මේ සිනිඳුයි. නේ? සිනිඳුයි. එහෙම නැත්නම් අපි මේ පවුඩර් නේ පුයර කියලා කියන්නේ ඇල්ලුවාම සිනිඳුයි. පුළුම් සිනිඳුයි. නේ? එහෙනම් අන්න සිනිඳු අයනයක් තියෙනවා රළු අයනයක් තියෙනවා. හරි. ඊළඟට ද්‍රවාංකය තාපාංකය. ද්‍රවාංකය කියලා කියන්නේ ඝනයක් ද්‍රවයක් බවට පත් වෙන උෂ්ණත්වය. ඝනයක් ද්‍රවයක් බවට පත් වෙන උෂ්ණත්වය. දැන් ජලයේ නම් මේ උෂ්ණත්වයේ සිරිතසංසක බිඳුවයි. බිඳුවයි. බිඳුව. මේ බලන්න මොකද්ද කියන්නේ කියලා. තාපයේ සැපීමේදී ඝනයක් ද්‍රවයක් බවට පත් වෙන උෂ්ණත්වය. එනම් ඝන ද්‍රව අවස්ථා විපර්යාසය. මේක අවස්ථා විපර්යාසයක්. එක අවස්ථාවක ඉඳලා වෙන අවස්ථාවකට පත් වෙනවා. ඝන අවස්ථාවේ ඉඳලා ද්‍රව අවස්ථාවට පත් වෙනවා. එහෙම පත් වෙන්න දෙන්න ඕන උෂ්ණත්වය ද්‍රවාංකය. ජලයේ නම් මේක සෙල්සියස් අංශක බිඳුවයි. ඊළඟ තාපාංකය. තාපාංකය කියලා කියන්නේ මොකද්ද? තාපයේ සැපීමේදී තාපයේ සැපෙනකොට ද්‍රව්‍යයක් හරි වායුවක් බවට පත් වෙන උෂ්ණත්වය. ඒ කියන්නේ ද්‍රව අවස්ථාවේ ඉඳලා වායු අවස්ථාවට යන. හරි. ද්‍රවයක් වායුවක් බවට පත් වෙන උෂ්ණත්වය කෙටියෙන්ම කිව්වොත්. මේකත් අවස්ථා විපර්යාසයක්. මොකක්ද අවස්ථා විපර්යාසය? ද්‍රව වායු අවස්ථාවට පත් වෙන. ද්‍රව වායු අවස්ථාවට පත් වෙනවා. ජලයේ නම් තාපාංකය සෙල්සියස් අංශක 100යි. 100යි. මතක තියාගන්න.